සුබ දවසක්. මේ දවස්වල ගොඩාක් රස්නේනේ. ගොඩාක් අවුතිනවා. ඒ රස්නේ එලිට ගිලා ආවම හරිම අමාරුයි. එන්න දැවිලා. ඉතින් ඒක අපේ මතු පිටුටනේ දැනෙන්නේ. ඒ වගේම ඇඟ ඇතුළටත් අපිට දැනෙනවා. ඒ නිසා මේ දවස්වල හොඳට වතුර බොන්න ඕනේ. ගොඩාක් වතුර බොන්න. ලීටරයකට වඩා වතුර බොන්න පුළුවන් නම් ඒත් වතුර බොන්න. ඒ වගේම මම චූටි දෙයක් කියන්නම්. මම වතුර එක බොන්නා නම් ඒ වතුර එකට ඔයා උදේට එන ඔෆිස් එන කොට ගේන වතුර එකට හරිය ගෙදර ඉඳලා හරි බොන වතුරයකට හරි දෙහි ගෙඩියක් අරගෙන හීනියට කපලා දාලා තියාගන්න. හරියට රීෆ්‍රෙෂ් වෙලා යනක. ඉතින් ඒ නිසා දවස පුරාම ඒ වතුර එක බොන්න තියාගන්න. ඉතින් හැබැයි ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් මම එච්චරම රෙකමන්ඩ් කරන්නේ නැහැ. එම් නැති අයට පුළුවන් හැමෝටම වගේ මේ දෙහි පොඩ්ඩක් දාගත්ත වතුර එකක් බොන්න. ඊට අමතරව ඔයාට පුළුවන් නම් හැමදාම නෑවත් කමක් නෑ. එතකොට ඒ වගේ දේවල් කරගන්න අතර ඇඟ සිසිල්ලන කැම්ජාක් පුළුවන් තරම් කරගන්න. මොකද ඉන මේ අපිට හැම වෙලේම ඇඟ ඇතුළත් සිසිල් කරගන්න ඕනේනේ. ඒ නිසා ඉතින් ඒවත් එක්කම මම විශේෂයෙන්ම අද කියනවා තව දෙයක්. අපි මම ගිය සතියේ පුළුවන් එක කිව්වා මේ සාමාන්‍ය ඉන්සන් ප්‍රොටෙක්ෂන් එකක් අපි යූස් කරන විදිහ සහ ඉස්සෙ ගෙදර ආවට පස්සේ ඇලෝවෙරා ජෙල් එකක් අපි ආලෙප් කරන්න ඕන කියලා. ඒක ඇත්ත. ඒ දෙක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ වගේම උගන්න බලන්න උඟක් කරන්නේ වෙනස නැඟ හරියට වේදිලා. ඒ කියන්නේ අපි හැම වෙලෙම අපේ සම ආරක්ෂා කරගන්න වියලීමේ. ඉතින් ඒ නිසා මොයිස්චරයිසර් එකක් අනිවාර්යෙන්ම භාවිත කරන්න ඕනේ. මේ තියෙන්නේ මම පාවිච්චි කරන වෙනිවල් බඩි වර්ක් එක. ෆොරේ වෙනිවල් බඩි වර්ක් එක. පොඩක් අරගෙන. හරි සුවඳයි. දවස පුරාම සුවඳක් තියෙනවා. ඒ වගේම අගේ හැම උඟක් හොඳින් ප්‍රොටෙක්ට් කරනවා. අට ඒක හොඳට විශ්වාසයි. ඒ වගේම රන්වන් පාටක් ගන්න දෙනවා. ඉතින් අපි විශේෂයෙන් බලන්න මේ දවස්වල තියෙන මේ රස්නේ මීරෙන්න අපේ වගේ මේ ඇඟ වේදීමින් අපේ ශරීරයේ වේදීමින් ආරක්ෂා කරගන්න මේ හැම දෙයකම අපි හොඳ මොයිස්චරයිසර් එකක් තියෙන බොඩි මිල්ක් එකක් යූස් කරන්න. ඉතින් ඕගොල්ලෝ යූස් කරලා බලන්න. ඕගොල්ලන් හොඳ ඕගොල්ලන් සමහ පොඩක් ප්‍රොටෙක්ට් කරගන්න. ස්තුතියි.